නැසිස්නෑන් කිව්වම 69 ලක්ෂයේ ඉන්න අසම්මතයක් ගැන කතා කරා. ඇනිමස් කියන මානසික රෝගය තමයි මේ ගඩා චිත්‍රපටයේ පුරාවට අපි කතා කරන්නේ. චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ඉන්නවා අධ්‍යක්ෂවරියන් අතලොස්සයි. ඉතින් මේ චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසුණු නවතම තරුණිය විද්‍යා හරිස්පත්තුව මේ වෙන විට චිත්‍රපටයක් නිර්මාණය කළා තියෙනවා 69 කියලා. ඒක මේ වෙනස්ම විදිහේ කතාවක්. අපි කලින් වීඩියෝ එකක් කළා චිත්‍රපටිය සම්බන්ධව. ක්ලීටස් මෙන්ඩිස් ප්‍රධාන චරිතය රඟපාන්නේ. මේ ඉතින් ඒක වෙනස්ම ආකාරයේ වෙනස්ම කතා තේමාවක් රැගත් මම හිතන්නේ ඒ හා සමාන චිත්‍රපටයක් නිර්මාණය වුණේ නැහැ. ඉතින් මේ ඇයගේ පළවෙනි චිත්‍රපටය තමයි ඒක. වින්ද්‍යා කතා කරයි චිත්‍රපට සම්බන්ධව, චිත්‍රපට අධ්‍යක්ෂණය සම්බන්ධව. ඇයි චිත්‍රපටය නිර්මාණය කරන්න ආවේ? මොන වගේ අභියෝගයන්ද කාන්තාවක් විදිහට ලැබුණේ? චිත්‍රපට නිර්මාණයේ පහසුද, ඉදිරිය කොහොමද කියලා ඒ සියල්ලම දැනගන්නට ප්‍රථමයෙන් වින්ද්‍යාගේ වින්ද්‍යා චිත්‍රපටය වලට එන්නේ කොයි කාලෙද? ඇයගේ මූල ආරම්භය හමු. චිත්‍රපටි සිනමාවට මම පිවිසෙන්නේ ඇත්තටම කෙටි චිත්‍රපටිකරණය කියලා කිව්වොත් හරි. මගේ පළවෙනි කෙටි චිත්‍රපටිය ද ඇනෝටොමිස් චිත්‍රපටියෙන් තමයි මම කෑන්ස් චිත්‍රපටි වලට සම්බන්ධ වෙනවා, නියෝජනය වෙනවා. ඇත්තටම නිෂ්පාදකතුමා මේ අවස්ථාවේදී මේ මම මතක් කරන්න ඕනේ රෙක්ස් ක්‍රිස්ටි. මොකද ඔහු පළවෙනි වතාවට ආධුනික කෙනෙකුට ඔහු වගකීමක් බාර දුන්නා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා විශ්වාස කරලා දුන්න වගකීම එක්ක. ඊට පස්සේ මගේ දෙවැනි චිත්‍රපටිය නිර්මාණය වෙනවා ලෙට් හිම් ස්ටේ. ඒකත් අපි 2023 කෑන්ස් චිත්‍රපටවලට අපි නියෝජනය වෙනවා. ඉතින් දැන් 2024කටත් අපි මේ දවස්වල කටයුතු සූදානම් කරගෙන යනවා. එතන ඔබ චිත්‍රපට උළෙලවල් සඳහා ඉලක්ක කරගෙනද නිර්මාණය කළේ? ඔව්, චිත්‍රපටවල කෑන්ස් තමයි ප්‍රධාන වශයෙන් ඉලක්ක කරලා අපි ওই චිත්‍රපටය නිර්මාණය කරේ. දැන් ඒකෙන් පස්සේ 69 චිත්‍රපටයට එනවා. කොහොමද මේ චිත්‍රපටය නිර්මාණය කරන්නට මඟ පෑදුනේ? 69 චිත්‍රපටය කියන්නේ මම සිංහල සිනමාවට පිවිසෙන පළවෙනි පියවර. ඒ කියන්නේ දිගු චිත්‍රපටයක් වශයෙන් මේ නිෂ්පාදකතුමා UA පල්ලිගුරු මහතා, ඔහුගේ අධීක්ෂණය සහ ඔහුගේ කන්සෙප්ට් එකක් තමයි 69 එකට ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒක තුල ඒකේ චිත්‍රපටි තිරපිටපත් රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායක වෙනවා 69 එකට. දැන් ඒ කියන්නේ ප්‍රවීණ නළුවෙකුට තරුණ ගැහැණු ළමෙක් ආදරය කරනවා. ඉතින් මේ ඒ ප්‍රවීණ නළුව ක්ලීටස් මෙන්ඩිස් රඟපාන්නේ. මීට කලින් ඔහුවමද තෝරගත්තේ? මීට කලින් වෙන අපි ලියනකොටම තිරපිටපතටත් දායක වෙනවා නිෂ්පාදකතුමා දෙන්නම. ඒක ලියනකොටම අපි ඔළුවට එන්නේ ඒ චිත්‍රපටය ඇතුළටත් ඔහු ප්‍රවීණ සටන් නළුවෙක් වශයෙන්ම තමයි අපි ලියවෙන්නේ. ඉතින් අපිට අයිඩියල්ම එක්කෙනා සහ එකම එක්කෙනා ඒ වෙනකොට හිටපු ක්ලීටස් මෙන්ඩිස් මහතා. ඉතින් මං සතුටුයි ඒ වගේ ලෙජන්ඩ් එකක් එක මගේ පළවෙනි නිර්මාණය කරන්න ලැබීම. ඒ කතාව 69 කියලා කියපම එක පාට නිකන් හිතනවා නිකන් මේක මේ පෞලේ සෑමට නෙමේද ලොකු අයට විතරද කියලා හිතෙනවා. අනිවාර්යයෙන් මේක අර මුල් කාලේ අපි මාකටිං කරනකොටත් ආව ප්‍රශ්නයක්. 69 කිව්වම එක එක සෙවණැලි තියෙනවානේ. 69 කිව්වම 69 ලක්ෂය ඉන්නවා. එතකොට තව මොනවාද මත්පැන් වර්ගයක් තියෙනවා, තවත් ආකාරයක විවිධාකාර දේවල් තියෙනවා. නමුත් මෙතන ඇත්තටම 69 කියන්නේ මේ ප්‍රේමවන්තයාගේ වයස. ඉතින් වයස තමයි ආදරයට වයසක් නැහැ. ඒක නිසා තමයි අපි 69 කියන්නේ. මේක මේ ඇත්ත කතාවක්ද? මේක වෙන්නත් පුළුවන්. ඔව්, බොහෝ දුරට වෙන්න පුළුවන්. ඒක කැමති විදිහට බාර ගන්න පුළුවන්. දැන් චිත්‍රපට අධ්‍යක්ෂණයට ඔබ එනවනේ. දැන් සාමාන්‍යයෙන් පිරිමි පාර්ශවය තමයි අධ්‍යක්ෂණය කරන්නට ඒකෙන් දිගින් දිගටම රැඳුනේ. දැන් මොන වගේ අභියෝගයක්ද වාට මුලින්ම ලැබුණේ? මොකද චැලෙන්ජ් එක චිත්‍රපට නිර්මාණය කරන්නේදී? ලංකාව වගේ රටක, ලංකාව වගේ සංස්කෘතියක් තියෙන රටක ඇත්තටම කාන්තාවක් මොන වෘත්තියට ගියත් ඒගොල්ලන්ට එතන තියෙන අභියෝග. ඉතින් මම දකින්නේ මේක චිත්‍රපට අධ්‍යක්ෂණය කියලා මේක අමුතුම දෙයක් නෙවෙයි. ඒක ඇත්තට සාමාන්‍ය වෘත්තියක්. ඉතින් මම දකින දේ තමයි ගොඩක් වෙලාවට කාන්තාවන් මේ ශේෂ්ත්‍රයට ඉදිරිපත් වෙන්න පොඩි බයක් තියෙනවා. මොකද අර කිව්වා වගේ අභියෝග නැත්තෙම නෑ. ලොකේෂන් බලන්න අපි යන්න තියෙනවා. එතකොට එතන තැනක් නොතනියා කවුද ඉන්නේ කියන එක අපි දන්නේ නැහැ. ඒක ගොඩක් කට්ටිය ඔය වගේ තැනකට යනවා නම් පිරිමි කෙනෙක්ට ඒක සාමාන්‍ය දෙයක්. නමුත් කාන්තාවක් යනවා නම් පාළු බිල්ඩින්ස් වලට යන්න තියෙනවා, සමහරට වනාන්තර වලට යන්න තියෙනවා. ඉතින් ඒවා තමයි මට හම්බුණ අභියෝග. එතනින් එහාට එහෙම කියලා ලොකුවට මම අභියෝගයක් දකින්නේ නැහැ මට. දැන් ඔබේ පළවෙනි චිත්‍රපටය 69 නේද? ඒක රූපගත කරද්දී අනිවාර්යයෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියෙක් ඉන්නවා. දැන්
අමතක නොවන සිදුවීම් මෙහෙම වුණා තියෙනවා. ඔය චිත්‍රපටයේ අතරතුරේදී අමතක නොවන සිදුවීම් කියන්නේ අපේ රෝගත කිරීම වුණා කොළඹ මහනුවර අනුරාධපුරයේ වගේ ප්‍රදේශවල. අමතක නොවන සිදුවීම කියන්නේ අපි මේකට පාවිච්චි කරේ අර පරණ තාලේ මිනි වාහනයක්. එතකොට කාර් එකක්. එතකොට ඒක පැදගෙන යන තිබුණේ අපේ ප්‍රධාන නිලයට. ඉතින් ඕක පරණයිනේ. ඕක මගදී නැවතුණා. නැවතුණ වෙලාවේ ඉතින් අපිට මගදී ෂූටින් නවත්තන්න බැහැ. නමුත් කාර්ය මණ්ඩලය ඔක්කොම එකතු වෙලා ඉතින් තල්ලු කරා. ඕක ටිකක් දුර යනකොට වාසනාවකට ආය ස්ටාර්ට් වුණා. ඒක තමයි ඉතින් වෙච්ච අමතක නොවන සිදුවීම මට මතක විදිහට. තව සිදුවීමක් එහෙම මතක් වෙන්නේ මේ වෙලාවේ? විශේෂයෙන් කියන්නේ අර රාත්‍රියේදී අපි අර මීදුම් අතරේ එහෙම ෂූටින් කරනකොට අපිට ඉතින් අර කූඩැල්ලංගෙන් එහෙම බලපෑම් තිබුණා. ඒ වගේ දේවල් තමයි විශේෂයෙන්ම කියලා එහෙම ලොකුවට නැහැ. දැන් 69 කියලා කියන්නේ අසම්මත කතාවක්. ඇයි මේ මේ එහෙම ගේන්න ඉතුන නිකන් පළවෙනි චිත්‍රපටිය ගැන පොඩි බයක් හිතුණ නැද්ද? බයක් කියන්නේ මෙහෙමයි. ඉතින් අසම්මතයේ අසම්මතයක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ ඇත්තටම ওই මිනිස්සු විසින් ගොඩනගාගත්ත සම්මුතියනේ අපේ මේ එදා මෙදා තුර පවතින්නේ. ඉතින් වයස කියන්නේ ඉතින් ඒක අපේ සංස්කෘතිය තුළ අසම්මතයක් වුණාට ඒක ලෝක සංස්කෘතිය තුළ ඒක ලොකු අසම්මත කතන්දරයක් නෙවෙයි. සහ මේක එක්තරා විදිහක අභියෝගයක්. අද ඉතින් සමාජයේ ඕනතරම් මේ වගේ කතන්දර සිද්ධ වෙනවා. ඉතින් ඒක අපේ රූප රාමු වලට ගෙනෙමක් තමයි කරේ ඉතින්. දැන් ඔබේ ඊළඟ නිර්මාණය වෙනස් නමක් තියෙන්නේ. දැන් වෙනස් දේවල් තමයි කරගෙන යන්නේ. දැන් ඒ නම ගරා. ගරා. චිත්‍රපටයේ ඉන්නේ චමත්කාලක් මිනි කලන ගුණසේකර. ඉතින් මොකද්ද මේ ගරා කියලා කියන්නේ? ගරා කියන්නේ ඒක ඇත්තටම මේ මානසික රෝගයක් පිළිබඳ කතා කරන්නේ. ඇනිමස් කියන මානසික රෝගය තමයි මේ ගරා චිත්‍රපටයේ පුරාවට අපි කතා කරන්නේ. ඒ කියන්නේ සහ ගරා කියන අපි නම පාවිච්චි කරේ ගරා එස්මෝන. ඒ කියන්නේ අපේ සමාජයේ ජීවත් වෙන අපේ හැමදාම වෙස්පූණු දාගෙන තමයි ජීවත් වෙන්නේ ගොඩක් වෙලාවට. සතුට අපි සතුට තියෙන තැනක සමහර වෙලාවට හිත යටින් අපි ගොඩක් දුකක් දරාගෙන ඉන්න තැන තියෙනවා. ඉතින් මේ ගරා කියන්නේ එක්තරා විදිහක වෙස්පූණක්. අපි චිත්‍රපටිය තුළිනුත් පිළිඹු කරන්න බලන්නේ මේ අපේ සමාජය තුළ ඉන්න චරිත වෙස්පූණු දාගෙන ජීවත් වෙනවා මනසින් විඳ විඳව. ඉතින් ඒ කතන්දරේ තමයි අපි මෙතෙන්ට ගේන්නේ. එතනත් ලස්සන ආදර කතාවක් යනවා. මම හිතනවා ඉතින් ඒකත් ආදරෙන් වැළඳ ගන්නේ කියලා අපේ ප්‍රේක්ෂකයෝ. දැන් ඔබ නිර්මාණකරණයේ යෙදෙනවනේ. ඊට අමතරව දැන් චිත්‍රපට දෙකක් නිර්මාණය කරා. දැන් ඊට පරිබාහිරව අකඩමියක් පටන් ගන්න සූදානම් වෙනවා. මේ අකඩමිය මොකද්ද? කවුද සම්බන්ධ වෙන්නේ? සහ කාට හරි සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා අපි කියමින් මේ කතාව අවසන් කරනවා. ඇත්තටම ඇකඩමි එකක් කියන්නේ සිනමාව පිළිබඳ ඇකඩමි එකක්. අපි ප්‍රධාන වශයෙන්ම හිතුවේ මම මේක සම්බන්ධ කරගන්නේ ඩී සිනමා සමග සම්බන්ධ වෙලා තමයි ඇකඩමි එක පටන් ගන්න යන්නේ. ඒ කියන්නේ අපේ දැන් මේ වෙනකොටත් ප්‍රසාද් අපි නිර්මාණය කරලා තියෙනවා චිත්‍රපටි පිටපත්. අපිට අවාසනාවකට මේවට හරියටම ගැලපෙන චරිත හොයාගන්න අපිට බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ ප්‍රවීණ හොඳ නළු නිළියෝ ඉන්නවා. නමුත් අර පිටපත් තුලින් එන අලුත් චරිත අපිට අලුත් අයගෙන් හොයා ගන්න උවමනා වෙලා තියෙනවා. ඒක නිසා අපි කල්පනා කරා ඇකඩමි එකකින් අපි අලුත් ළමයි, කියන්නේ රංගනයට දක්ෂ අලුත් අය බඳවගෙන ඒගොල්ලන්ට නිසි පුහුණුවක් ලබා දීලා අපේම චිත්‍රපටි වලට අපි ඒ අයව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. දැන් කෙනෙකුට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් කොහොමද සම්බන්ධ කරගන්නේ? ඔව් අපි එතකොට ඒ දවස් වලට අපි දැන්වීම් පළ කරනවා. සහ එතන තියෙන අපිට WhatsApp නම්බර් හරහා අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන්. දැන් ඇකඩමියක් තියෙනවා නිර්මාණය කරන්න යෙදෙනවා. ඇත්තටම අපි සුබ පතනවා ඇයට, ඇය වින්ද්‍යා හරිස්පත්තුව. ඉතින් මේ චිත්‍රපට අධ්‍යක්ෂණය යෙදීමේ තව නිර්මාණය කරන්න යෙදෙන්න කියලා සුබ ප්‍රාර්ථනා එක්කන ගමන් අපි මේ කතාව අදින් අවසන් කරනවා. බොහොම ස්තුතියි ප්‍රසාද් ආයතනයට. එතකොට ඔයාගේ channel එකට Art and Heart එකටත් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.